සුබ දවසක් ඔයාලා හැම දිනෙකටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා වෙනද වගේම CREATIVEARTLK channel එකේ brand new episode එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ගොඩක් අය මගෙන් comments අදහනවා. ගොඩක් අය message කර කර අහනවා. Adobe Premiere වලට මොන වගේ requirements ඕන? මගේ මේ PC එකේ මෙන්න මේ specs ටික තියෙනවා. මට Adobe Premiere මොන version එකද දාන්න පුළුවන්? ඉතින් ඒක නිසා මම හිතුවා Adobe Premiere ඇත්තටම smoothly run කරන්න මොන වගේ අපිට spec එකක් ඕනද අපේ computer එකේ? සාමාන්‍යයෙන් basic වැඩ කරගන්න මොන වගේ spec එකක් ඕනද? කතා කරමු මේ ගැන. ටිකටම එකතු වෙලා යන video එකත් එක්ක මම SG Fernandez. මුලින්ම මතක් කරනවා අපිව subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරලා එකතු වෙන්න. මෙම කියන reason එක තමයි අපිව subscribe නොකර අපිව බලන ප්‍රමාණය ඉතා වැඩි. ඉතින් අපිව AI subscribe කරොත් අනිවාර්යයෙන්ම CREATIVEARTLK channel එක ලක්ෂ 2 සීමාවට ශනිකවම ගෙනියන්න පුළුවන්. ඉතින් ඒක තියෙන්නේ ඔයාලගේ අතේ පුංචි වෙලාවක් දෙනවා අපිව ගිහලා subscribe කරලා එන්න. අපි මුලින්ම මේ system requirements ගැන කියලා තියෙන official site එකට යමු. ඒ කියන්නේ Adobe site එකට. Adobe site එකෙන් කියලා තියෙන විදිහට Adobe Premiere run කරන්න අවශ්‍ය minimum requirements. ඒ කියන්නේ high requirements වගේ minimum අවම වශයෙන් ඔයාගේ PC එකේ තිබිය යුතුයි කියන දේවල්. අවම වශයෙන් Intel 6th gen processor එකක් තියෙන්න ඕන. Ryzen නම් 1000 series එකේ processor එකක්. මම දන්නේ Ryzen 1000 series එක කියන්නේ ගොඩක් පරණ series එකක්. Intel 6th gen එක කියන්නේ ටිකක් අලුත් එකක්. ඒ කියන්නේ ගොඩක් පරණමත් නැහැ. හරි කොහොම වුණත් 1000 series එකක් කියලා තියෙනවා. 6th gen එකක් කියලා තියෙනවා Intel CPU එක පැත්තෙන්. ඒ වගේම Windows 10 එයාලා ඉල්ලලා තියෙනවා විශේෂයෙන්ම. ඇත්තටම මට idea එකක් නැහැ Windows 7 වලට Adobe Premiere අලුත් version support ද කියලා. ඔයාලා Windows 7 use කරන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම comment section එකට දාන්න ඔයාලා Adobe Premiere use කරනවා නම් Windows 7 තුල විශේෂයෙන්ම Adobe Premiere අලුත් version එකක්. ඒ වගේම තමයි RAM එක විදිහට මෙයාලා ඉල්ලලා තිනවා 8GB RAM එකක්. ඊට අමතරව 2GB GPU එකක් නැත්නම් graphic card එකක් ඉල්ලලා තිනවා. ඊට අමතරව මෙයාලා link එකක් දීලා තිනවා මොන graphic cards ට support කරන්න Adobe Premiere වලට කියලා. මේ හරහා ඔයාලට දැනගැනීමේ හැකියාවක් තියෙනවා. හරි official information වලින් අපි චුට්ටක් විතර අයින් වුණොත් ඇත්තටම මේ spec වල අපිට Adobe Premiere run කරන්න පුළුවන්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ මේ spec වල අපිට Adobe Premiere run කරන්න පුළුවන්. හැබැයි ගොඩ දෙනෙක් මෙන් අහන දෙයක් තමයි මීට වඩා low spec කියලා. අයියේ මට මේ version එක හරියයිද? මට මේ version එකට මගේ requirements මොන ආවේයිද? මේ version එකට මගේ SSD එක upgrade කරොත් මට ටිකක් speed එක ගන්න පුළුවන් වේද කියලා. ඉතින් video editing වලදී ඔයා මොන application එක use කරත්, ඔයා Filmora use කරත්, ඔයා DaVinci use කරත්, ඔයා Premiere use කරත් මේවට අවශ්‍ය කරන requirements ටිකක් තියෙනවා. ඒකට reason එක තමයි අපේ timeline එක smoothly play වෙන්න ඕන, මේ footages නැත්තම් music file videos load වෙන්න ඕන. ඒ වගේම තමයි අපි මොකක් හරි element එකක් දැම්මොත්, graphic motion element එකක් දැම්මොත්, transitions use කරොත් මේව lag නැතුව play වෙන්න ඕන. ඉතින් මේ දේවල් වලට අනිවාර්යෙන්ම අපේ computer එක අතිශය ලොකු කාර්යයක් ඉෂ්ට කරනවා. ඉතින් ඒක නිසා ඔයාලට Adobe Premiere smoothly run කරන්න ඕන නම් කතා දෙකක් නැහැ. ඔයාගේ PC එක upgrade කරගන්න සිද්ධ වෙනවා latest components වලට. ඒ වගේම තමයි ගොඩක් අය හිතාගෙන ඉන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි Adobe Premiere 2015 version එක ගමුකෝ. මේ 2015 version එක low spec PC වලට match වෙනවා. ඒ කියන්නේ අතටත් වැඩ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි 2018, 19, 20 වගේ කියන versions ටිකක් high spec අවශ්‍ය කරන versions කියලා. ඕකේ දෙපැත්තක් තියෙනවා. අපි හිතමු අපි normally හිතන්නේ software එක upgrade වෙන්න මේකේ බර නැත්නම් මේකේ heavy ගතිය මේකේ requirements වැඩි කියලානේ. software එකක් පරණ වෙන්න මේක low requirements ඉල්ලන්නේ කියලා හිතන් ඉන්නෝනේ. ඒක යම් විදියකින් හරි. හැබැයි අපිට ඕක අනිත් පැත්තට හිතන්නත් පුළුවන්. software එකක් පරණයි කියන්නේ machine එකේ components වලට ඒක optimize කරලා තියෙන ප්‍රමාණයක් තියෙනවා. software version එක අලුත් කියන්නේ අපේ machine එකේ components වලට අර පරණ version එකට සාපේක්ෂව ඊට වැඩි ප්‍රමාණයක් optimize කරලා තියෙනවා කියන එක. ඉතින් සමහර වෙලාවට අර පරණ version එකට වඩා අලුත් version එක smooth වෙන්න පුළුවන්. මොකද පරණ version එකේ algorithms එතකොට ඒ components එක වැඩ කරන විදිය මේ හැම දෙයක්ම වෙනස්. සමහරලාට CUDA course වලින් ගන්න ප්‍රයෝජනය පරණ version එකේ අඩු වෙන්න පුළුවන්. අලුත් version එකේ වැඩි වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට අපි පරණ version එකක් දැම්ම කියලා අපේ machine එකත් එක්ක මේ පරණ version එක දාපු ප්‍රතිඵලයටම මේක smoothly වැඩ කරන්නේ නැහැ. ඒකට සමහරලාට අර software එකේ optimization issues එන්න පුළුවන්. ඉතින් මම ඔයාලට recommend කරන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් අය මේ Adobe Premiere කියන එක සල්ලි දීලා ගන්නෙ නැහැ නේ. ඔයාලා
නෑ ඕනේ ඒ ක්‍රම ගැන කතා නොකරමු ඔයාලා වෙන වෙන ක්‍රම වලට මේක යූස් කරන්නේ ඉතින් ඔයාලට නිදහස තියෙනවා මේ software එක install කරලා බලන්න මේක run වෙනවද මේක smoothly run වෙනවද මේක මට වැඩ කරන්න පුළුවන්ද ආ 2015 ඕකේ ඒකනම් මම පොඩ්ඩක් 2018 වගේ try කරනවා ඉතින් මේ විදිහට ඔයාලට try කරලා බලන්න පුළුවන් ඒක සම්පූර්ණයෙන් නිදහස තියෙනවා ඔයාට ඉතින් මම නම් ඔයාලට යෝජනා කරන්නේ Adobe Premiere සහ video editing software so ada smoothly handle කරන්න ඕන නම් කතා දෙකක් නැහැ ඔයාගේ components upgrade කරගන්න වෙනවා මේකට වෙන solution එකක් නැහැ අපිට වෙන වෙන ක්‍රම තියෙනවා අපිට 4K edit එකක් කරන්න පුළුවන් cache use කළා නැත්නම් media encoder එක use කළා ඉතින් මේ ක්‍රම වලනොත් අපිට යම් තාක් දුරකට පොඩි smoothness එකක් ගන්න පුළුවන් හැබැයි ලොකු smoothness එකක් ගන්න බෑ අනිවාර්යෙන්ම අර component issue එක තියෙනවා ඉතින් සාමාන්‍යයෙන් මම recommend කරන විදිහට සහ Adobe official site එකේ recommend කරලා තියෙන මේ විදිහට මම රෙකමන්ඩ් කරන විදිහට ඔයාට අවම 16GB RAM එකක් තියෙන්න ඕන. ඒ වගේම තමයි CPU එක ගත්තොත් Ryzen නම් 3000 series එක. ඒ වගේම Intel නම් 7th gen, 8th gen වගේ CPU එකක් නම් ගොඩක් හොඳයි. CPUs ගැන කතා කරද්දී විශේෂයෙන්ම කියන්න ඕනේ Adobe Premiere වගේ software එකක්. විශේෂයෙන්ම rendering වලදී ගොඩක් CPU cores use කරනවා. ඉතින් ඒක නිසා ඔයා CPU එකක් ගද්දි විශේෂයෙන්ම video editing වලට මේ CPU එකේ cores කීයක් තියෙනවද? අවම 6ක්වත් තියෙනවා නම් Adobe Premiere ගොඩක් smoothly run කරනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. මොකද අපි කොච්චර හොඳ graphic card එකක් තිබ්බත් Adobe Premiere වලදී effects render කරන්න සහ playback එක අපිට දෙන්න මේ වගේ දේවල් වලට තමයි මේ graphic card එක ගොඩක් හොඳට use කරන්නේ. එතනින් එහාට ගියාම අපේ final export එකේදී ගොඩක් CPU එක තමයි වැඩි බරක් අරගෙන වැඩ කරන්නේ. මේක වෙනස් වෙනවා DaVinci වගේ software එකකට ගියාම DaVinci වල CPU එක සහ graphic card එක මේ දෙකම balance එකේ use කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් DaVinci use කරන්න ගියාම spec issues එන්නේ ගොඩක් අයට. ඒ වගේම තමයි ඔයාගේ storage එක අතිශය වැදගත් වෙනවා මේ Adobe Premiere සහ video editing run කරද්දී. මොකද අපි ගොඩ දෙනෙක් හිතන්නේ RAM එක සහ CPU එක VGA එක දේවල්. නමුත් මේ storage වලිනුත් ලොකු කාර්යයක් සිද්ධ වෙනවා. මොකද අපි විශේෂයෙන්ම අපි edit කරන දේවල් music වෙන්න පුළුවන්, footages වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම storage device එකක නැත්නම් hard එකක store කරන්නේ. එතකොට මේ hard එක ටිකක් slow නම් මේ hard එකෙන් අපේ Adobe Premiere වලට data pump කරන speed එක අඩුයි. ඉතින් එතනදී අනිවාර්යෙන්ම ඔයාගේ timeline එක lag වෙන්න පුළුවන්, ඔයාගේ preview lag වෙන්න පුළුවන්, ඔයාගේ video file මේ විදිහේ ලොකු ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම try කරන්න M.2 සහ SSD එකක් ගොඩක් හොඳ fast SSD එකක් use කරන්න ඔයා machine එකක් හදනවා නම් සහ ඔයා දැනටමත් machine එකක් තියෙනවා නම් ඔයාගේ machine එකේ ටිකක් Adobe Premiere slow නම් ඔයාට වෙන option එකකුත් නැත්තම් machine එකකට යන්න try කරන්න. ඔයාගේ mechanical hard drive එකක් නම් තියෙන්නේ ඒක හොඳ fast SSD එකකට change කරන්න. ඊට පස්සේ ඔයාට හැකියාව තියෙනවා ඒ SSD එකේ ඔයාගේ footages edit කරන්න අවශ්‍ය කරන දේවල් ටික තියාගෙන ඒකෙන් access එක ගන්න Adobe Premiere එකට. එතනිනුත් ලොකු effect එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි RAM එක මම කියවනේ 16GB ඕන කියලා. RAM එක සමානයි table එකකට. අපි හිතමු අර ඉස්සර computer tables තියෙන cafe වල වගේ පොඩි හතරස් table එක. ඒක උඩ monitor එක විතරයි තියන්න පුළුවන්. keyboard එකට යට වෙනම අර rack එකක් වගේ තියෙනවා අදින්නේ. ඒකේ keyboard එක තියන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි හිතමු dual monitors අපිට තියාගන්න ඕන උනා කියලා. එක්ක මේස දෙකක් තියන්න ඕන. නැත්නම් අර තනි මේසෙ තියන්න බෑ. ඉතින් ඊට වඩා ටිකක් පළලින් වැඩි මේසයක් ගත්තොත් අපිට හැකියාව තියෙනවා dual monitors තියන්න, ඒ වගේම mouse එකට හොඳ space එකක් ගන්න, speaker setup එකක් තියන්න, මේ වගේ ලොකු space එකක් තියෙනවා. මේ වගේම තමයි RAM එකත්. RAM එක අඩු වෙනවා කියන්නේ අපිට multitasking කිරීමේ හැකියාව ඉතාමත් අඩුයි. ඒ වගේම තමයි අපි media file load කරනවානේ Adobe Premiere තුල මේ media file load කරන්න සහ වැඩි media file ප්‍රමාණයක් use කරන්න smoothly timeline එක playback වෙන්න මේවට අතිශයම RAM එක බලපානවා. මොකද RAM එක තුල තියාගන්න පුළුවන් මීඩියා ප්‍රමාණය නැත්තම් හදාගන්න පුළුවන් කෑෂස් ප්‍රමාණය වෙන්න පුළුවන් මේ ඩේටා ඕනම එකක් ප්‍රමාණය අඩුයි. වාට ටිකක් ලොකු RAM එකක් තියෙනවා කියන්නේ software එකට නිදහස තියෙනවා මේ RAM එක ඕන තරම් ප්‍රමාණයකට use කරන්න. මොකද ලොකු capacity එකක් තියෙන නිසා. ඒ වගේම තමයි අපි හිතමු Adobe Premiere use කරන ගමන් Photoshop එකකින් මොකක් හරි PNG එකක් හරි මොකක් හරි layout එකක් හරි හදලා මේක Premiere එකට ගන්න ඕනි කියලා අන්න එතනදිත් ප්‍රශ්න එනවා. මොකද multitasking කරන්න පුළුවන් තරම් RAM එකක් අපි සතුව නැති හින්දා අපිට Adobe Premiere එකට ලොකු RAM ප්‍රමාණයක් කරන් තියෙනවා. ආයේ Photoshop වගේ software එකකට
දී ගන්න RAM එකක් නැති වෙනවා space එකක් නැති වෙනවා. ඉතින් RAM එක කියන එක අතිශයින්ම වැදගත්. මම minimum RAM එක විදිහට recommend කරන්නේ 8GB නෙමේ 16GB use කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි graphic card එක ගැන කතා කරොත් graphic card එක අපිට ගොඩක් අවශ්‍ය වෙනවා effects වගේ දේවල් render කරගන්න. ඉතින් ඔයාලට GTX series එකේ card එකක් තියෙනවා නම් වඩාත් හොඳයි විශේෂයෙන්ම CUDA course තියෙන. CUDA course කියන්නේ මොනවද කියලා මම කලින් video එකකදී explain කරා. ඒක මම මෙන්න මේ section එකෙන් දාන්නම් card එකක්. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. වාඩ ප්‍රයෝජනවත් CUDA course කියන්නේ CPU course වලටම සමානයි. CUDA course එකනොත් වෙන්නේ මොකක් හරි graphic processing එකක් ආවොත් ඒක කොටස් වලට බෙදාගෙන අදාළ course වලින් නැත්නම් CUDA course වලින් ඒක process කරලා අපිට ඉක්මනින්ම output එකක් දෙන එක. ඉතින් මම මෙතනදී RAM එක ගැන කතා කරා, VGA ගැන කතා කරා, CPU ගැන කතා කරානේ. එතනින් එහාට ගියම අපි නොහිතන දෙයක් තියෙනවා. ඒ තමයි drivers. අපි හිතමු ඔයාලට හොඳ VGA card එකක් තියෙනවා. VGA card එකක් තිබිලත් ඔයාගේ ප්‍රීමියම් එක යම් යම් errors එන්න ඉඩ තියෙනවා. ඉතින් සමහර වෙලාවට ඔයාගේ drivers issue එකක් වෙන්න පුළුවන්. ඔයා VGA card එක හරි time එකට upgrade කරනවද? සහ ඔයාගේ අනිකුත් components වල තියෙන drivers, motherboard වෙන්න පුළුවන්, CPU එකට එන drivers වෙන්න පුළුවන්. මේ දේවල් නිතරම try කරන්න up to date තියාගන්න. ඒ වගේම තමයි Windows operating system එකත් නිතරම try කරන්න up to date තියාගන්න. මම දැකලා තියෙනවා විශේෂයෙන්ම Windows වගේ updates ගොඩක් අය off කරලා තියෙන්නේ. ඉතින් ඒක සිදු නොකළ යුතු දෙයක්. අපේ security පැත්තට සහ අපේ machine එකේ smoothness එකටත් මේක අනිවාර්යෙන්ම බලපානවා. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලටත් හොඳ idea එකක් යන්නේ නැති ඔයාගේ PC එක මොන වගේ වෙන්න ඕනද Adobe Premiere සහ video editing softwares run කරන්න. ඉතින් මේ ගැන සමහරලාට ඔයත් කරුණු දන්නවා ඇති ඔයාටත් experience එක තියෙනවා ඇති සමහරලාට මම මේ කියපු කරුණක් මොකක් හරි තැනක වැරදීමක් ඇති ඒවා නිවැරදි කරන්න ඔයාගේ ideas බෙදා ගන්න ඔයාගේ experience එක බෙදා ගන්න comment section එක open වෙලා තිනෝ එතනට අනිවාර්යෙන්ම set වෙන්න. ඉතින් අයිත් අලුත් episode එකක් අරන් එනකම් මම sign out වෙනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස්. ඔයාලා හැම දිනෙකටම So he's been looking for somebody who could save him Instead of searching inside for what they gave him A strong will, strong mind causes mayhem We could change the world, change times, rearrange them Staying on pace, running the race Life is a chase, I don't want a place I wanna be first, work till it hurts Dehydrated thirst till I'm in a hearse,